රැස්වීම සංවිධානය කරන්න මූලිකත්වයේ ගත්තු මෞබිම සුරකින ශ්‍රී ලාංකික එකමුතුවේ සිරුම හිතවතුන්ගේ අවසරයි ඒ වගේම තිබුණා ආණ්ඩුවක් පෙරළුණා අලුත් ආණ්ඩුව හොඳ නම් අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල යම් යම් විසංවාද තිබුණත් රටේ ඒකීය භාවයට තර්ජනයක් නැත්තම් රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් නැත්තම් ස්වෛරී භාවයට තර්ජනයක් නැත්තම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැත්තම් ලේ හරලා නිර්මාණය කරගත්තු ඒකීය භාවයට අවදානමක් නැත්තම් අපට ඕන වෙන්නේ නැහැ මෙහෙම එකතු වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ වලින් ආණ්ඩුව හදන පෙරළෙන රටක එක ආණ්ඩුවක් තිබුණා අලුත් ආණ්ඩුවක් ආවයි කියලා අපට බල කෙරෙන්නේ නැහැ එකට එකතු වෙන්න මෙතන මොකද වෙලා තියෙන්නේ තපුරාසල දන්නවා ජනවාරි 8 වෙනිදා සිද්ධ වුණේ ඔවුන්ගේම භාෂාවෙන් කියනවනම් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ භාෂාවෙන් කියනවනම් මැද පෙරදිග බුලට් එකකින් කරපු වැඩේ ලංකාවේ ඔවුන් කියනවා බැලට් එකකින් කරා මහකොළුවේ සිතුවිලි රටාව પરම්පරාව හඳුනන මිනිහෙක් නම් මව්පොළවට තිබෙන ලේ නෑදෑකම අත් නොහැර ඒ වෙනුවෙන් ජීවමානව පෙනී සිටින ලක්මාතාවගේ සුජාත දුවෙක් නම් පුතෙක් නම් නැවතත් ඉතිහාසය අපට බල කරනවා එකට එකතු වෙන්න වාද බේද පසකලා මාතෘභූමියේ නාමයෙන් එක අරමුණකට පෙළ ගැහෙන්න ඉතිහාසය අපට බල කරනවා එහෙම වෙලාවක තමයි මේ මුණ ගැහිම වෙන්නේ මේ මුණ ගැසීම සහ එක්කොක් වීම සිදු වෙන්නේ තමුනාසල අපට එකට එකතු වී ක්‍රියාත්මක වීම සඳහා අපව පොළඹවන හේතු කාරණා මොනවද දකුණු ඉන්දියා ආක්‍රමණය එනකොට අපේ නෑදෑයන්ට අපේ මුතුන් මිත්තන්ට ඊටරේව සටන් කරන්න පෙළඹවීමක් ඇති කළා එකමුතු වෙන්න බල කළා සාමාන්‍ය ජන ජීවිතය වෙනුවට වෙනස් ජන ජීවිතයකට අනුව හැඩගැහෙන්න බල කළා යුරෝප ආක්‍රමණවලදීත් එහෙමයි ඉන් පසුව උදාවෙච්ච බිහිසුණු අවදානම් සහගත 987 ඉන්දු ලංකා ගිවිසුම වෙන්න පුළුවන් ඒ වගේම ඉන් අනතුරුව ඇයි මහජන ආරක්ෂක ආඥා පනතට අත දෙන්නේ මොකද හේතුව ලෝකේ ඕනම රටක මහජන ආරක්ෂක ආඥා පනතක් තියෙනවා සුද්ධගේ කාලේ හදපු එක මේ මහින්ද රාජපක්ෂ හදපු එක නෙමෙයි මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කරන්නේ ඇයි සුනාමියක් ආවොත් තත්කාල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ රටේ ජනාධිපති මහජන ආරක්ෂක ආඥා පනතයි හදිසි සිවිල් ගැටුම් ආවොත් අපි හිතමු දැන් මේ පැරිසිය වුණා වගේ කලබලයක් වුණොත් දැන් නම් එහෙ ඒව වෙන්නේ නැහැ නේද මෙහෙ ඒව වෙනකොට තමයි එහෙ ඇයිට මතක් වෙන්නේ අපි රටේ මෙහෙම සීන් කල් පහුගිය කාලේ තිබ්බ නේද ලෝකෙ කොහේ හරි ඉඳලා ඉట్లా එහෙම එහෙම වෙන එක නරකයි හැබැයි එහෙම වුණාම තමයි ලංකාවේ දන්නේ ඒ චිත්‍රපටිය අපි අවුරුදු 6කට කලින් බලබල හිටු චිත්‍රපටයක් කොහොම හරි මහජන ආරක්ෂක ආඥා පනත තමයි මේ හදිසි තත්වයකට රටක තීරණ ගන්න ඒක ඕනම රටක තියෙනවා වර්ගරාජා පෙරමා උතුරාණගෙන ඉර පලාස් සභාවේ දෙමළ ජාතික හමුදාව හදලා වීදිබෙන බලය ඉක්මවා යමින් ක්‍රියාත්මක වෙනකොට දෙමළ ඊරාම් කොඩිය ඔසවනකොට ඒ දෙමළ ජාතික හමුදාව හදලා උතුරාණගෙන පලාස් සභාව පලාත් ආණ්ඩුව හැටියට නම් කරනකොට පුවත්පත් දැන්වීම දානකොට උතුරාණගෙන පලාත් ආණ්ඩුවේ පොලිසියට බැඳෙන්න කියලා දැන්වීම දානකොට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරුණගින්න පළාත් සභාව විසුරුවා හැරියා කුමන නීතියක් අනුවද මහජන ආරක්ෂක ආඥා පනතේ 53 ආ 54 ආ 55 වදන්ති ප්‍රකාර මේක සංශෝධනය කරාම මොකද්ද වෙන්නේ එක පැත්තකින් පළාත් සභාවලට මෙතෙක් භුක්ති විඳින නොලැබුණු බලයක් දෙනවා පොලිස් දෙනවා ඉඩම් දෙනවා මුදල් දෙනවා ඒ සියලු බලතල දෙනවා අනෙක් පැත්තෙන් පලාස් සභාව දීතිමෙන බලතල ඉක්මවා යන්න ගියොත් පාලනය කරන රටේ නායකයාට තියෙන එකම අවිය මහජන ආරක්ෂක ආඥාපනතේ ඒ සම්බන්ධව ගන්ති ටිකක් ගලවලා දාන්න
එතකොට බලය ඉක්මවා ගියාට කරන්න පුළුවන් දෙයක් නැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ වෙලේ පාවිච්චි කරේ මහජන ආරක්ෂක ආඥාපති බලය. දැන් එතකොට පැහැදිලිද මහජන ආරක්ෂක ආඥාපතයි යුද්ධේ සම්බන්ධයක් නැහැ. ඒක සංශෝධනය කරන්න කියන්නේ ඕනේ නැන්නේ මානවික මාකුම්සාරි සියතර කියනවානේ බලය බෙදන්නත් ඕන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියලා. යුද්ධ දිනුනයි කියන මානවිකම් කතාව වලට ඒව අදාළ නැහැනේ. හැබැයි ඉලක්කය පැහැදිලි. මොකද කරන්න යන්නේ? දෙමුහුණු සාමිය පිහිටවනවා. සේනාධිනායකයව ගේනවා. ආරක්ෂක ලේකම්ව ගේනවා. හමුදා ප්‍රධානීන් ගේනවා. 57 වෙනි බ්‍රිගේඩේ මේ විදියට යුද්ධ හිටපු ප්‍රධාන සේනාංක ඔක්කොම ප්‍රධානීන් ගේනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා විදේශීය විනිසුරන් ඔවුන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කරනවා. අද්භූත සාක්ෂි පිළිගන්නවා. ඒ ඔක්කොම කරලා නඩුව තීන්දුව දෙනවා. අවුරුදු එකහමාරෙන් නඩු තීන්දුව දෙනවා මේගොල්ලෝගේ සැලැස්මෙන්. ජනවාරි මාසේ පනත ගින්නේ යන්නේ 2016. මේ පනත ගිනල්ලා මේක සම්මත වුණොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් හෝ සරල බහුතරයෙන් හෝ සම්මත වුණොත් ඒක තමයි මේ රටේ සිදුවෙන මෑත ඉතිහාසයේ සිදුවෙන දරුණුම පාවා දීමෝ. ඒ කියන්නේ අපේ හමුදාව පිළිගන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මහජන නියෝජිතයෝ කියන අය අපරිසුවේ. ඒ විතරක් නෙවෙයි. ඒ උසාවිය විවෘත කරන එමගින් විශාල මානසික සංග්‍රාමයක් අන්තර්ජාතිකව ගෙනියනවා. මේ නඩුව රැස් වෙන හැම වෙලාවකම CNN BBC අල්ජසීරා පෙන්නනවා. සත්‍ය කොමිසමේ පාපොච්චාරණ විකුණනවා මුළු ලෝකෙටම. එමගින් නොවිනු යුධ අපරාධ ඌබවට ලෝක ජනමතයක් හදනවා. ශ්‍රී ලංකා රාජ්‍ය පිළිබඳ ඉතා විසකුරු මතවාදයක් අන්තර්ජාතිකව පැතුරුවා හැරෙනවා. සතියකට දිනපතා හැමදාම රූපරාමු ලංකාව ගැන කතා වෙන්න ගන්නවා. ඒ ඔක්කොම සිදුවෙන අතරේ පොලිස් බලතල ඉඩම් බලතල මුදල් බලතල පළාත් සභාවට දෙනවා. ඔය අතරතුර නැගෙනහිර පළාත් සභාවයි උතුරු පළාත් සභාවයි ඒකාබද්ධ වෙනවා. දෙකේ යෝජනා සම්මතයක් කරගන්නවා වෙන වෙනම. සිරිසේන ජනාධිපතිතුමා අස්සම් කරන්න ඕනේ. එතුමා අස්සම් කළේ ගේ මන් දැනන් හිතියේ නැහැ ඒක. මං කිව්වේ විනය කක්ෂිලේ. එහෙම කියලා අස්සම් කරයි. මලික් සමරවික්‍රම අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ඇමතිතුමා එතුමා කියනවා පහුගිය දවසක සිංහල තරුණ ව්‍යවසාය ව්‍යාපාරික සංසදයේ කොයිල් කියලා තියෙනවා ඔය තරුණ ව්‍යාපාරිකයෝගේ හමුවක්. එයාව හම්බුණා කොළඹ හෝටලයකදී උදේ කෑම වේලක් ගන්නකම. ඒකදී මලික් සමරවික්‍රම කියනවා අපි ලබන අවුරුද්දේ මාර්තු වල වෙනකොට සීපා දිවිසුම ඉන්දියාව සමග වෙනත් ආකාරයකට අස්සම් කරන වෙනව. ඒක ගැන ඔගොල්ලෝ දුක් වෙන්න එපා. කලබල වෙන්න එපා. අපි රජයේ වාණිජ කටයුතු වලින් අයින් කරනවා ආන්න. උඩ අපි විකුණනවා ගොඩක් ආයත. ඒව මිලදී ගන්න ලෑස්ති වෙන්න. පළවෙනි වටේට අපි විකුණනවා ලංකා හොස්පිටල්. ශ්‍රී ලංකන් න්‍යායාලයයි. ඊළඟට අපි විකුණනවා පෙට්‍රෝලියම්. ඊළඟට අපි විකුණනවා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන පහක් කෝ කියනවා. පළවෙනි වටේ පහ. මේව ගන්න ලෑස්ති වෙන්න. සීපා එක අපි අස්සම් කරනවා වෙන විදියකට ඒකට හොරි වෙන්න එපා. දැන් මොකද සීපා කියන්නේ? තමුනාසල දන්නවා කෙටුම්පත් කරපු ලේකන තියෙනවා. ඉන්දියාවට ඕන ලංකාවේ සේවා දැන් නිදහස් වෙළඳ කිවිසුමක් ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන චන්ද්‍රිකා එක. ඔය සීපා කිවිසුම අස්සම් කරන්න මහින්ද මහත්තයා කාලෙත් හැදුවා. මන්මෝහන් සිංහ ලංකාවටත් ආවා. ඇවිල්ලා අස්සම් කරන්න නියමිතවක් තිබුණා. ඒ වෙලාවේ අපි ගිහිල්ලා ව්‍යාපාරිකයෝ ගිහිල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට කිව්වා මේක එපා කරන්න කියලා. එතුමා කරුණු කිව්වම තේරුම් ගත්තා මන්මෝහන් සිංහ ලංකාවට ඇවිල්ලා ඉඳන් තිබුණා. ඒක අස්සම් කිරීම නැවතුවා. ඉන්දියාවට ඔරොප්පු වෙන්න ඒවත් හේතු වෙන්නේ නැහැ. එතකොට ඇයි අස්සම් කිරීම නැවතුනේ? ඒක අස්සම් කළොත් අපේ සේවා ආර්ථිකය මුළු මොනින්ම ඉන්දියානුවන් අතට යනවා. දැන් ඕගොල්ලෝ තමුනාසල මෙහෙ ඉන්නේ රස්සා කරන්නේ ඉතින් ඉන්දියාව හොඳ නැහැ ඉන්දියාව යන්න දෙන්න. ඇයි ඉන්දියාව යන්නේ? ඉන්දියාව ගිහලා අපට වැඩක් නැහැ. අපේ වැටුප් මට්ටමයි ඉන්දියාවේ වැටුප් මට්ටම අතර විශාල පරතරයක් තියෙනවා. ඉන්දියාව ඔබ විදේශගතව ජීවත් වුණා ඔබේ මව්කලම ඔබව හදා වඩා ඇති දෙඩි කරපු මව්කලම නිදහස් අධ්‍යාපනය ලබා දී ඔබ පෝෂණය කරපු මව්කලම ඔබට දැන් ජීවිතයේ හැකියාවන් වර්ධනය කොට දුන් මව්කලම ඔබ හිතන මතන විදිය සිතුවිලි પરම්පරාව හැඩ ගන්නා දුන් මව්කලම ඔබේ සංස්කෘතික අනන්‍යතාවය නිර්මාණය කරපු මව්කලම
ඒ මව්කල ඔබේ භූමිකාව අපේක්ෂා කරනවා මේ තීරණාත්මක සටන අපි කොතරම් දුෂ්කර හා අභියෝගාත්මක විය හැකි වුණත් පෙරට ගෙන යා යුතු දෙනවා මේ තීරණාත්මක ඒක දකිනවනම් අපි වගකී යුතුම් රටවැසියෝ ලෙස මේ තීරණාත්මක පාවා දීමට එරෙහිව මහජන බලය කුඩු ගැන්විය යුතුයි සමග එකට එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය ඇතුව ඒ මහා සටන පෙරටගෙන යන මහා බලවේග බලවේගයෙන් සම්පූර්ණ පෙරමුණ ගනිමු ඒ සදා සමුන්නාන්සලට ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා යෝධ බල යෝධ වීර ලැබේවා මාතෘභූමියට ජය වේවා රණවිරුවන්ට ජය වේවා රාජ්‍ය ඒකීය බලයට ජය වේවා ඒ වෙනුවෙන් සැප වෙන සටන් වලින් සමුන්නාන්සලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි මාගේ සම්බන්ධවා ජය ජය Thank you.